අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදක් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත දින පහකට පසු රේෂාඩ් බදියුදීන් දෙහිවලදී අත්අඩංගුවට රේෂාඩ් හංගපු පුද්ගලයෙකුත් අත්අඩංගුවට ආවර් විදියේ පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ දෙදෙනෙකුටත් කොරෝනා පොලිස් ස්ථානයේ දහසයක් නිරෝධායනයට මිරුවන්ගොඩ කොරෝනා පොකුර 2077 දක්වා ඉහළට බිඳ වැටුණු ව්‍යාපාර ගොඩනගන්න මහ බැංකුවෙන් රුපියල් බිලියන 178ක් විස්ස විවාදයේ කල් දාන්න විපක්ෂයෙන් ඉල්ලීමක් නිමාවක් සහ විසඳුමක් නොමැති අලි මිනිස් ගැටුම දැන් දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දෙහිවල ප්‍රදේශයේදී අදාළවම අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ රිෂාඩ් බදියුදීන් මහතාට සැඟව සිටීමට ආධාර අනුබල ලබා දුන් එක් සැකකරුවෙක්ද අත්අඩංගුවටගෙන ඇති බවයි. දෙහිවල එබනයිස මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සංගව සිටියේදී අද අලුයම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. දින 6ක් තිස්සේ පොලිසිය මග හරිමින් සිටි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කණ්ඩායම් කිහිපයක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. එම මෙහෙයුම් වල ප්‍රතිඵලයක් හැටියට අද දින අලුයම් කාලේ දෙහිවල එබනයිස පාර ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක සැඟවි සිටියේදී හිටපු අමාත්‍ය රිචාඩ් බදුර්දීන් යන අය අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන වී තිබෙනවා. අද දිනේදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම සිදු කර ඇති වැරදි දඬනීති සංග්‍රහයේ සඳහන් වැරදි වගේම පොදු දේපොළ විශේෂීලා කරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ ඇති වැරදි ඒ අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුලින්ම මේ තොරතුරු වාර්තා වෙච්ච අවස්ථාවේ සිට විශේෂයෙන්ම රජයටත් පොලිසියටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් විවිධ චෝදනා එල්ල කරනු ලැබුවා. චේතනාන්විතව හිතාමතාම මෙම අත්අඩංගුවට ගැනීම සිදු නොකරන බවට කෙසේ වෙතත් අපි අධෛර්යයට පත්ුනේ නැහැ. අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසියට අපිට පැවරලා තියෙන වගකීම අපේ ප්‍රධානතම අපරාධ විමර්ශන කාර්යාංශය වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරලා තියෙන වගකීම ඒ වගකීම අපි ඉෂ්ට කරනු ලැබුවා. ඒ අනුව දින කිහිපයක් අපේ බුද්ධ්‍යාංශ සමග කරන ලද මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට අපිට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණා. ඉතින් මොහු මේ හිටපු ස්ථාන පිළිබඳව ඒ වගේම වාහන සපයා දීම ඒ වගේම වෙනත් ආකාරයකට අවශ්‍ය කරන සැකකරුවෙකුට සැඟවීමට වසන් කිරීමට රැකවරණය දීමට යම් පිරිසක් උදව් කරලා තියෙනවා නම් අනුබල දීලා තියෙනවා නම් වසන් කිරීම සඳහා කුමන්ත්‍රණයක් කරලා තියෙනවා නම් ඒ අනුබල දීපු අයට එරෙහිව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. දැනටමත් මෙම අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමත් සමගම තවත් එක් පුද්ගලෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රැකවරණය දීමට අදාළව නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාව සිටියේදී පසුගිය ජනාධිපතිවරණයේ පැවති දිනේ අවතෙන් වූ ඡන්දදායකින් මන්නාරම් ප්‍රදේශයට ශ්‍රී ලංකම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් මහ
महाजन देपल सापराधी लेस अवभावित किरीम सह मेतिवर नीति उल्लंघन किरीमे चोदना मत मंत्री वरया अतुलु तिदेनिक अत्तरंगोट गन्ना लेस नीतिपति वरया पोलिसियट नियोग कले पसुगिय 14 वनदाय ए अनुव मंत्री वरया अत्तरंगोट गनीम सदह विशेष पोलिस कंडायम 6क यदवरु लबुआ एम विमर्शन कंडायम 6 रिशार्ड बदियुदीन मंत्री वरयागे कोलंब सह मन्नारम पिहिटी निवसवलट गियद ओहु एम निवसवल सिटिये नह मेम सिटुवीमट संबंध कालीन अवतन वु पुद्गलिन दवत पदंच किरीमे व्यापृति गणकाधिकारी वरया सह रिशार्ड बदियुदीन मंत्री वरयागे रियदुरा पसुगियदा अत्तरंगोट गनु लबुआ अनुतुरुव मंत्री वरयागे बिरुदगिन सीआईटीए प्रकाशयक्त सटहन करगिन तिबु अतर विपक्ष नायक सजित प्रेमदास महतागेंद पसुगिय दहसेवनदा प्रश्न कर तिबुना मीट अमतरव हिटुपु अमात्य रौफ हकीम महतागेंद सीआईटीए प्रकाशयक् लबा गत्ता ये दिन मेरठीन हंदुनागत कोविड 19 आसादितेन संख्याव 163ක් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඉන් පුද්ගලයන් 61 දෙනෙකු මිනුවන්කොඩ ඇඟලුම් කම්හල් සේවකයන්ගේ ආශ්‍රිතයින් වනවා. ඒ අනුව මිනුවන්කොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතේන්ගේ සංඛ්‍යාව 2077ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දින කොවිඩ් 19 ආසාදිත පුත්කලින් 163 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් 163 දෙනා අතර පුත්කලින් 61 දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුත්කලින් ළඟින් ඇසුරු කළ පුත්කලින් වන අතර අනෙක් පුත්කලින් 63 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන වන පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඊයේදී සුවිශේෂී ලෙස අපි දකිනවා වාර්තා වීමක් 17 දෙනෙකු මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනු ලබනවා. මේ මතුගම ප්‍රදේශයේ වාර්තා වීම සමැඳිව බුද්ධ්‍යංශ හමුදාව ඉතාමත් ඕනකමින් අපි බලාගෙන හිටියා. පසුගිය දින කීපෙදී මොකද එක් බස් රථයක් චාරිකාවකට ගිහිල්ලා අවිල්ල තිබ්බා. එයි එක් කාන්තාවක් ප්‍රථමයෙන්ම කොවිඩ් ආසාදිතයක් හැටියට සොයාගන්න ලැබුවා. බස් රථයේ ගමන් කර කාල සීමාව සහ එහි තිබිච්ච හැසිරීම රටාව වැළුවම් පස්සේ අපිට හිතුණා ඉදිරියේදී මේ බස් රථයේ අයවලුන් කොවිඩ් ආසාදිත වීමට හැකියාවක් තිබෙනවා කියලා මේ ගැන හොඳ අවබෝධකින් යුතු සිටියේ. ඊයේ දිනේදී මේ ආකාරයෙන් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හෙටි වාර්තා වුණා. වාර්තා වුණු සංඛ්‍යාවන් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ, හෝවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදයේ කියන ගම්මාන තුනේ ජීවත් වෙන බවයි අපි දැක්කේ. ඊයේ දිනේදී රජය විසින් තීරණයක් ගනු ලැබුවා. හෝවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදයේ කියන ග්‍රාම නිලධාරි වසම් තුන හුදෙකලා ගම්මාන වශයෙන් නම් කිරීමට. ඒත් එක්කම ඊයේ දිනේදී වාර්තා වුණා ගම්පහ ප්‍රධාන පාසලක එක ශිෂ්‍යාවකට උසස් පෙළ විභාගයට සහභාගී වෙන ශිෂ්‍යාවකට කොවිඩ් ආසාදිනේ වුණා කියලා. ඔව්. ඊට අමතරව තවත් කෑගල්ලේ එක් ශිෂ්‍යාවක් මේ ආකාරයෙන්ම කොවිඩ් ආසාදිනේ වුණා කියලා වාර්තා වුණා. නමුත් ඒක ආසාදිනේ වීමක් නෙමෙයි. මේ වෙලිට මේ ආකාරයෙන් ආසාදිනුණු අපගේ දුවදරුවන් කීප දෙනෙකුම IDH රෝහල පරිශ්‍රයේදී වෙනම ස්ථානයක උන්ට විභාගයට පෙනී සිටීමට අපි අවස්ථාව ලබා संख्या එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5538ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් පුත්කලින් 3403 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින්ගේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 2122 දෙනෙකු පමණයි. මේ අතර ආමර් වීදිය පොලිස් ස්ථානයේ සේවය කළ සැරේන් වරියෙකුගේ පවුලේ සමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරස ආසාදිනී වී ඇති බව තහවුරු වීමත් සමග එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 16 දෙනෙකු නිරෝධ पुलिस माध्य प्रकाशक नियोज्य पुलिस पति अजित रोहन महता संदखन किले ये आमर रीदे पुलिस स्थानीय विशेष हरणीट लक्री मिन पशु विरत निलधारण युद्वा यही सेवा कटे तो आरंभ कल बाबाई मैत्र गंपा दिस्ट्रिक्ट के पुलिस बल प्रदेश दह नवे कट पेन वो पुलिस इंद्र नीति तव दृढ़ क्रियात्मक है निरोधाय इंद्र नीति पुलिस वसम दह नवे आकाश्रित क्रियात्मक वेनो एवागे मतुगम प्रदेश गम तुनक उदिकला करती बेनो ये गम आश्रित वत इंद्र नीति
ක්‍රියාත්මක වන පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතවත් සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කිසිම ආකාරයක මේ සංචාරන සීමාවන් බාධාවක් වෙන්නේ නැහැ. මේ වන විට ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයන් 302ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේදී පමණක් පුද්ගලයන් 37 දෙනෙක් ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. වාහන 53ක් පොලිස් භාරයටගෙන තිබෙනවා. අකණ්ඩව නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ලොව පුරා කොරෝනා ආසාදිතයින් 4,64,210ක් වාර්තා වෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,18,167ක් ලෙසයි. ප්‍රංශය සහ ඉතාලියේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දෙවන දිනටත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පසුගිය දින දෙකෙහි එරට දෛනික ආසාදිතයින් වාර්තා වීම 10,000 ඉක්මවා තිබුණා. එමෙන්ම යුරෝපයේ මරණ සංඛ්‍යාව මෙවන විට 250,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ශ්‍රී ලංකා මහ බැංකුව සෞභාග්‍ය COVID-19 පුනරුද්ද සහන ණය පහසුකම් යටතේ ණය 61,907ක් සඳහා රුපියල් බිලියන 178ක් අනුමත කර තිබෙනවා. 2020 ඔක්තෝබර් මාස 15 වන දින වන විට COVID-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සෞභාග්‍ය COVID-19 පුනරුද්ද සහන ණය පහසුකමෙහි අධියර තුනම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954ක් වන අතර බලපත්‍ර ලාභී බැංකු විසින් දෙවෙනි පුරා විසිරී සිටින පීඩාවට පත් වූ ප්‍රතිලාභයෙන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේවන විට මුදාහැර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ. ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මාස 15 වන දින සිට ක්‍රියාත්මක කර ඇති අතර දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජූලි මාස 15 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දී තිබෙනවා. මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂික මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභින් වෙනවා. පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් බාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරනු ලැබුව අතර ඒ අනුව නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලු අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමයටතේ සහන ලබා දී තිබෙනවා. රජයේ විසින් පරිප්පු සැමන් නැතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කළද එලෙස අඩු කළ මුදලට එම භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වීම තුළ ජනතාව දැඩි අසිරුතාවයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පසුගිය පළවෙනි කොරෝනා රැල්ල අප වෙලාවේ අධිකර ජනාධිපතිතුමා ජාති අමතලා කිව්වා 70 නෑ රුපියල් 100ට දෙනවා පරිප්පු කිලෝ එකක් රුපියල් 65ට දෙනවා කියලා. ඒ පළවෙනි කොරෝනා රැල්ල අප වෙලාවේ දැන් දෙවෙනි කොරෝනා රැල්ල අප වෙලාවේ ඒ රුපියල් 100 70 නේ රුපියල් 200 බවට පත් වෙලා පරිප්පු කිලෝ එක රුපියල් 150ක් බවට පත් වෙලා ඒත් රුපියල් 500කට වඩා වැඩි බඩු ප්‍රමාණයක් සතසෙන් ගන්න ඕනේ පරිප්පු කිලෝ එකක් 150ට ගන්න. හැබැයි මං හිතන්නේ පසුගිය මහ මැතිවරණයේ තියෙන වෙලාවේ තමයි ඒ 70 කිලෝ එක ටින් එක රුපියල් 100ට ලබා දුන්නේ. ඒ වගේම අපි මාධ්‍ය වලින් දැක්කා චීනෙන් ගෙන්නු කන්ටේනර් 25ක කල්ලිකුතු සැමන් තියනවා කියලා. ඉතින් කල්ලිකුතු සැමන් කන්ටේනර් 25ක් තියනවා කියලා අපි දැක්ක අවස්ථාවක මෙම සැමන් රුපියල් 200ට ලබා දීම පිළිබඳවත් යම් යම් කුතුහල තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා මැතිවරණ කාලයේදී රුපියල් 100ට දෙන්න හැකි වුණු සැමන් ටින් එක ඇයි මේ අවස්ථාවේ රුපියල් 200ට ලබා දෙන්නේ? ඒක රුපියල් 100ට ලබා දුන්නොත් ජනතාවට තවත් සහනයක්. බේලුණු කුරුණෑගල පොදු වැල්ද පොලේ රුපියල් 220යි. ඉතින් රජය කියන මේ ගාස්තු කොහෙද මුදල් අය කිරීම කොහෙද සිදු වෙන්නේ? සතසෙන් ගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි සතසවල බීලුණු නැහැ. නමුත් අපේ මේ අවස්ථාවේදී ගොවින්ගේ බීලුණු රුපියල් 100ට ගන්න රජය තීන්දුව කරලා තියෙන එක ගැන අපි සන්තෝෂ වෙනවා. නමුත් රජය කියන මේ බඩුවල මිල ගණන් බොහෝ වෙල්සන් වල ඒ මුදලට ගන්න නැතිකම නිසා රටේ ජනතාව අසතුටට පත් වෙලා තියෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුපේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අනිද්දා දින පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත 20 වන සංශෝධන විවාදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
විසිබන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මේවන විට කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට යොමු කර ඇති අතර එය හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව විසිබන ව්‍යවස්ථා සංශෝධනයේ දෙවන වර කියවීමේ විවාදය අනිද්දා එනම් 21 සහ 22 යන දෙදින තුල පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට මේවන විට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් විසිබන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන් වෙන්ම දේශපාලන පක්ෂ හා විවිධ කණ්ඩායම් 20ට එරෙහි විරෝධී මතයක් ගෙනියමින් සිටින පෞතින තත්ත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. එමෙන්ම අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 6:30ට පමණ ජනාධිපති කාර්යාලයේදී ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් රැස්වීමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ. එෙහිදී 21 හා 22 යන දිනයන්හි පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව දීර්ඝ සාකච්ඡා කිරීමටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්ව සිටින පක්ෂවල මතයන් සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය කල්දමන ලෙස ඉල්ලමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල්දමන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එම ලිපියෙන් උපුටා ගැනීම කොවිඩ් ආසාදිතයින් රටේ සෑම දිස්ත්‍රික්කයකම හෙළිදරව් වී ඇත. එය වසංගතයක් බවට පත්වැත්තේ ආණ්ඩුවේ නොසැලකිල්ල නිසා බව පෙනෙන්නට තිබේ. පසුගිය අප්‍රේල් මාස 22 වනදා පටන් කිහිප අවස්ථාවකම කොවිඩ් ඌදර අවසන් යයි ආණ්ඩුව ප්‍රකාශ කළත් එසේ සිදු වී නොමැත. තවද කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීති රීති සහ රෙගුලාසි ගෙන ඒමට මාස 10ක් පමණ ප්‍රමාද විය. ලෝකයේ අනිකුත් රටවල් මැයි මාසයේ වන විට අවශ්‍ය රෙගුලාසි ඉදිරිපත් කරන ලදී. ප්‍රමාද වී හෝ රෙගුලාසි ගණනාවක් ගැසට් කරන ලදී. මෙම රෙගුලාසි අනුවම මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරන්නේ නම් රැස්වීම නිමා කළ යුතුය. දුරස්ථ භාවය ආරක්ෂා කරගත යුතුය. එසේ හේයින් පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරය රජයේ රෙගුලාසි වලට පරස්පර වේ. රැස්වීම සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීති රීති වලට පටහැනි වේ. නීති සම්පාදනය කරන ස්ථානයේ නීති උල්ලංඝනය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක්ද? එම නිසා මෙම සතියේ පැවැත්වීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඒ අනුව විපක්ෂය ලෙස අප ඉල්ලා සිටින්නේ ඉහතින් දක්වා ඇති කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දෙමින් මෙම සතියේ පාර්ලිමේන්තු සැසිය පැවැත්වීම රජය විසින් පනවන ලද නීති රීතිවලට අනුකූලව කැඳවන ලෙසය. ඔපුටා ගැනීම අවසන්. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මිනිපේ ගොවි ජනපදයේ ජන ජීවිතය මේ වන විට සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා. ඒ නිරන්තරයෙන්ම ගම් වදින වන අලි හේතුවෙන්. ජෝ පිටින් එන්නෙත් එනකොට යාමට ආපලි 12 වෙනකම්ම ගේ තිබුණ වීඩික සේරම කෑවයි තිබ්බේ. කන්නක් කන්න තියාගෙන හිටපු වී දැන් මොනවද ඉතින් මේ ළමයි කන්නේ ඊටse කන්නක් කන්නනේ වී තියාගෙන ඉන්නේ. ඊට සේව ඔක්කොම අලිකාල් ගියා මේ පේන වැටි අර බිම වැටලා තියෙනවා වී. ඉතින් කොච්චර අපිට හිතට අමාරුයිද කියන්නේ කොයි වෙලාවෙ. මේ ළමයි තියාගෙන අපි දහදුක් ඉඳලා වී වේලගෙන ඒ කියන්නේ අපේ මහත්ය නැතුව මම හැමදේම කුලියට කරගන්නේ. කිසිම දෙයක් නිකන් කරගන්නේ. හැමදේම කුලියට කළා වීඩික ගෙට ගත්තේ. ඉතේ ටික භාගයක් අලිය කාල යනකොට අපි කන්නේ මොනවද ළමයිට කන්න දෙන්න මොනවාද? ඒ කියන්නේ මගේ හිතාගෙන ඉඳ ළමයි දෙන්නත් තරම් මම පෑන්නා. බැරි ලාවත් මන්දර මගේ අම්මා ගෙදර හිටියා නම් අම්මා वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।